මෙතනින් පටන් ගන්නවා පුතේ. අපේ මැද කන. මෙන්න මේ මැද කන අවසාන වෙන තැනෙන් ආරම්භ වෙනවා. අපේ ඇතුල් කන මේ ඔක්කොම අස්ති වලින් ආවරණය වෙලයි තියෙන්නේ. එනම් මැද කනේ තියෙනවා පුතේ එකිනෙකට ලම්බකව තියෙන අර්ධ චක්‍රාකාර නාල තුනක්. මේක අපිට උදව් වෙනවා අපේ සිරුරේ සමබරතාවය රැකගන්න. ඒ වගේම මෙතනින් මෙන්න මේ වගේ ගොළු බෙල්ලෙක්ගේ හැඩේ තියෙන ව්‍යුහයක් තියෙනවා. මේකට අපි කියනවා කර්ණ ශංඛය. මෙන්න මේ කර්ණ ශංඛයට ශ්‍රවණ ස්නායුව සම්බන්ධ වෙලයි තියෙන්නේ. එහෙනම් ඒ කොටස තමයි ඇතුල් කන. මැද කනේ අස්තිකා තුනක් තියෙනවා. පිළිවෙලට ගත්තෝ මුද්ගලිකාව, විකාතය සහ දරණකය කියලා අස්ති තුනක් අඳුන ගන්න පුළුවන්. ඒ අස්ති තුනෙන් කරන්නේ පුතේ කන්න පටහ පටලේ ශබ්දයක් නිසා ඇතිවන කම්පන තරංග තව වැඩි දුර වැඩි දියුණු කරලා මෙන්න මේ කර්ණ ශංඛයට සම්ප්‍රේෂණය කරන එක. කර්ණ ශංඛයට සම්ප්‍රේෂණය කරාම කර්ණ ශංඛය ඇතුලේ තියෙන තරලය කම්පණය වෙනවා. එතකොට ඒකට සම්බන්ධ වෙලා තියෙන ශ්‍රවණ ස්නායු දිගේ අපිට ඇහුන ශබ්දය මොළයට අරගෙන යනවා. එතනින් ඒ ශබ්ද තරංගය මොකක්ද කියලා අපි අඳුරගන්න. ඊළඟ පුතේ මෙන්න මේ මැද කනේ පීඩනය බාහිර වායුගෝලීය පීඩනයත් එක්ක සමාන වුණේ නැත්තම් අපේ මෙන්න මේ කන්න පටහ පටලයට හානි සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා මෙන්න මේ කන්න පටහ පටලයෙන් ඇතුලේ තියෙන මැද කන යුස්ටේකිය නාලයේ අපේ උගුරට සම්බන්ධ වෙනවා. ඒ නිසා මැද කනේ පීඩනය බාහිර වායුගෝලයේ පීඩනයට සමාන කරලා දෙ. ඔය තමයි පුතේ අපේ කනේ තියෙන ව්‍යුහය. එනම් මම හොඳට මතක තියා ගන්න ඕනේ මේ කනට අපි බාහිර දේවල් අතුල් කරන්න හොඳ නෑ මේ හරහා. සමහරු පොණ්ඩ කටු දානවා, කටු දානවා, යතුරු දානවා, කෝටු කෑලි දානවා. ඒ දේවල් වලින් පුතේ මෙන්න මේ කන්න පටහ පටලයට හානි වුණොත් ඔයාට ආයේ ඇහෙන්නේ නැහැ. ඒ වගේම ගැඹුරු දියේ පීනනවා නම් කන් ආවරණ නැතුව ගැඹුරු දියේ පීනන්න හොඳක් නැහැ. ඇයි? ඔයාලා දන්නවා ජලාශයක ගැඹුරට යන්න යන්න ජලයෙන් ඇති කරන පීඩනය වැඩි කියලා. ඊළඟට අධික ශබ්දයේ ඔබ වැඩ කරනවා නම් සමහර කර්මාන්ත ශාලාවල අධික ශබ්ද තියෙනවා. ගල් බෝර දාන තැන්වල, ගල් කඩන තැන්වල අධික ශබ්ද තියෙනවා. ඒ වගේ තැන්වල රැකියාව කරනවා නම් හරිය, බලන්න යනවා නම් හරි අපි කන් ආරක්ෂක පළඳින්න ඕනි. එහෙනම් මං හිතනවා ඔයාලට මේ කනේ තියෙන කොටස් ටික හොඳටම මතකයි කියලා. එහෙනම් මම මේ දෙන ප්‍රශ්න ටිකට උත්තරත් බලන්න. ඒ උත්තර ටිකට උත්තර ඒ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුළුවන් නම් ඔයාලට මේ කන කියන පාඩම් කොටස හොඳටම අවබෝධ වෙලා ඇති. හරි. එහෙනම් පුතේ අලුත් පාඩමකින් අපි හම්බෙමු. ඔයාලට මේ පාඩම තේරුණා නම් ඔයාලගේ යාළුවෝ අතරේ මේ පාඩම ෂෙයා කරලා යාළුවන්ටත් මේ ගැන ඉගෙන ගන්න අවස්ථාව හදලා දෙන්න. Oh, like him.